නිමේෂ් මම කවදාක්වත් මගේ පැලැන්තේ මිනිස්සුන්ට වින කරව මිනිහෙක් නෙමෙයි. මම හැමදාම කළේ මගේ පැලැන්තේ මේ ආරක්ෂා කරගන්න. ඒ දැන් මට විනීතා හිසරද්දයක් වේගෙන එන්නේ. ඒ හින්දා අපි විනීතාගේ කතන්දරේ නවත්තන දාමු. මේවා ඉතින් අපි හිටියට විනීතානේ aran තිබුණේ. මං කොහොමද එදා ඉඳලම නෑදෑයෝ ගැන දන්නවනේ. යාළුවෝ ගැන දැනගත්තේ නම් මේ ළඟකදී. ළඟදී හරි දැනගත්ත එක ලොකු දෙයක්. තමසේ මතක තියාගන්නවා. අන්නේ යාළුකම නොතිබෙන්න තමසිට මේ ගෙදර තියා මේ පලාතේවත් මං ඉන්නිට තියන්නේ නැහැ කියලා. මම අද ඉඳලා මාසයක් නිවාඩු ගන්න යනවා. ඒතකොට කොසමේ දවල් බලාගන්න. මයිෂෙන් එයා තමයි අද ඉඳලා මාසයක් මං වෙනුවෙන් වැඩ බලන්නේ. ඇක්ටිව් වර්කින් ඩිරෙක්ටර්. අර ඉස්සරහා තියෙන කාමරයේ ඇඳ නම් ඒ තරම් වටින්නේ නෑ. මොකද ඒක ටිකක් තිරලක් නිසා 1000ක් විතර තමයි දාන්න වෙන්නේ. කමක් නෑ. ඒකට ඔයා කැමති ගානක් දාන්නකෝ. එතකොට සේරම් බඩුවලට තක්සේරුව ලක්ෂ 4ක් විතර වෙන්නේ. කමක් නෑ. එහෙනම් මිස් මම මුදලාලිත් එක්ක කතා කරලා හවසට මිස්ට ඇවිල්ලා කියන්නම්. මොකද අපිට සල්ලි දීලා බඩු ටික ගන්න වෙන්නේ සතියකට විතර පස්සේ තමයි. ගන්නවනම් අද හෙටම ඇවිත් අරන් යන්න. මේ මට සල්ලි වලට වැඩිය ගෙයින් බඩු ටික අස් කර ගන්න ඕන. එහෙනම් මිස් මෙහෙම කරමු. මම ඩේට් චෙක් එකක් දීලා බඩු ටික අරන් යන්නම්. මිස් සතියකට විතර පස්සේ ඇවිල්ලා චෙක් එක දෙන්න. මං කෑෂ් දෙන්න. ඒක නම් හොඳයි. එහෙනම් මිස් මං යන්නම්. අදම සමහර විට බඩු ටික ගන්න බැරි වෙයි. මොකද අපේ වාහන ෆ්‍රී වෙලාද දන්නේ නැහැ. මං හෙට උදෙන්ම බඩු ටික ගන්න එන්නම් මිස්. හොඳයි හොඳයි. අපේකා සෑහෙන්න මට ඊයේ කෑ ගැහුවේ වෙන මොකුත් නෙවෙයි. මේ මේවා පිටේ උණ්ඩ යන්න දෙන්න බෑ කියලා. ඒක කියන්නේ වෙන මොනවත් නෙවෙයි, මේ අමර ඒ දවස්වලම උක්කස් කරපු කාලෙම දන්නවනම් බේර ගන්න තිබ්බා කියලා. කොහෙද නංගිලාවත් ඔක අපිට කියලා නැහැනේ. කියන්න තරම් කාලයක් උනේ නෑ අයියේ. විනිතා දැනගත්ත ගමන්ම සල්ලි දීලා අරගත්තන්. හිච්චිපුතා කියනවනේ ඒක අයිඩම ගන්නවා කියලා. අනේ හොඳයි අයියේ. දන්න කියන කෙනෙක් මේක ගන්න එක කොයි තරම් දෙයක්ද මේ වෙලාවේ හැටියට. මේ නංගිලා තැනක් හොයාගන්නකම් ඒකගේ කිසි යමනාපයක් නැහැ නංගිලා ඉන්නවට. ඉන්නවට ගෑණි අමාරුකාරී. ඒකි කියන්නේ මේ කොහොම හරි විනීතට කියලා නංගිලා අයින් කරලා දෙනවා නම් ඉඩම ගන්න කියලා. ඒ ගෑණි කියන්නේ. අයියලා විනිතට කියන්නකෝ. විනිතා ඊට පස්සේ මට කියයිනේ. ඊට පස්සේ මං තැනක් හොයාගන්න. ඔයාට කවද්ද ගේ ඕන? දවස් දෙකෙන් මට ගේ ඕනි. දන්නව ඇතිනේ කවුද ගේ ගන්න යන්නේ කියලා නේ. ඉස්කෝලේ අයියා වෙන්නේ නැති. මං කොහොමද එදා ඉඳලම නෑදෑයෝ ගැන දන්නවනේ. යාළුවෝ ගැන දැනගත්තේ නම් මේ ළඟකදී. ළඟදී හරි දැනගත්ත එක ලොකු දෙයක්. තමසේ මතක තියාගන්නවා. අන්නේ යාළුකම නොතිබෙන්න තමසිට මේ ගෙදර තියා මේ පලාතේවත් මං ඉන්නිට තියන්නේ නැහැ කියලා. මං දන්නවා.
අපි හැමෝම මැරෙන මිනිස්සු. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගත්තොත් හොඳයි විනිතා. තමසිගුවේ මැරෙන වැටල ඉන්න කෙල්ලට මං නිදහසේ ඉන්න තියන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්නවා. මම අදත් හොස්පිටල් එකට ගිහිල්ලා ආවේ. මං හොයාගන්නම්කෝ. මගේ කොල්ලව කෑවේකි. පහනක් වුණත් දැල්ල වැඩි වෙන්නේ නිවෙන්න ලඟ වුණාමලු. මාළුව පීනන්නේ තවත් එකෙක් එක්කල ඔක්කා. මේ ඔබ දැන් මගේ කාර් එක ඇතුළේනේ ඉන්නේ. හරිද? ඔබ නිකන් මේ ටෙලිෆෝන් එකෙන් කතා කරන ටෝන් එකෙන් කතා කරන්න එපා බං. නිකන් සාමාන්‍ය විදිහට මාත් එක්ක කතා කරපන්. හරිද? ආ කියපන් ඔබේ කතාව. ඔය ඉන්න තව ඕල් එකෙක්. තාම මිනිහව තනිවම අල්ලගන්න chance එකක් හම්බුනේ නැහැ. හරිනේ බං. දැන් අර ගෑණි තර්ජනය කරලා ඌගේ ආරක්ෂාව ගැන හිතනවා. ඒක හරි. ඉතින් එතකොට දැන් බොසා කියන්නේ උන් දෙන්නම උස්සන්නද? බං උස්සද්දී දෙන්න හරි තුන් දෙනා හරි ඉන්නේ උන් ඔක්කොම උස්සපන්. එතකොට දැන් තුන් දෙනාම අර පරණ බිල්ලි නැඩියෙන් දාන. කවුද බං තුන් දෙනා? ඈ මං කියන්නේ ගන්න ගන්නකොට ඉන්න ගාන නෙමෙයි. හරිද? ගිහිල්ලා උස්සලා දාද්දී අර අපි ගෑණි වෙනුවෙන් වයින් කරපු එකෙක් ඉන්නේ. ආ ඌ විතරයි ගිහින් දාන්නේ. ඉතර අනිත් එක? අනිත් එක ඔබ බලගේ ගෙදර ගිනිහිල්ලා හොඳට කන්න බොන්න දීලා කූඩුවක දාලා හදපන්. ගොනෝ ඌට හොඳටම නෙලලා දාපන් කැලේ එක. එතකොට ඌ ගිහිල්ලා පොලිසියට මොනවා හරි ටිකක් කියයිනේ. එහෙමත් එකේ කින්නේ බෑ. තව වෙන මොකුත් වෙන්න තියනවද බොස්? ඔව් වෙන්න තියෙනවා. දැන් මේකයි. උඹලා දැන් අර සෙට් එක උස්සගෙන යද්දී විනීත මැඩම්ට කෝල් කරලා විස්තරේ කියන්න ඕන. හරිද? හැබැයි පුතෝ උස්සලා ගිහින් දාන්නේ කොහෙද කියලා කියන්න එපා. රයිට්. දොරලොක් කමෙන්. ඒ ගෑනි පොලිසියට කෝල් කරන්නේ. කමන්න නෑ බං. ඒක තමයි අපිටත් වෙන්න ඕන. මොකද එතකොට මේ නූල් බෝලේ තව පැටලෙනවනේ. ඔබට තේරුණාද? හරි. ඕකේ ඕකේ. එහෙනම් වැඩේ මිස් කරන්න එපා. හොඳට වැඩේ දෙන්න ඕන. හරි හරි ඉතින් එහෙනම්. ලොක් කෑ ගමත්තා. එනවා අපි ගියා. Good luck. Good luck boss. ආන්තන් ඔයාට මාත් එක්ක කතා කරන්න හිතුණා. අනේ සීන ඔය පිස්සු වැඩ නවත්තලා වැඩට එන්න. මට ආව මීට් වෙන්න ඕනේ. හරි ඉතින්. දැන් ඇකඩමියකට එන්න. මම එන ගම. නෑ එතන ආරක්ෂිත නෑ මැඩම්. ආරක්ෂිත නෑ? ඇයි? ඔයාට මොනින්ද ආරක්ෂා වෙන්න ඕනේ?
මොකක්හරි ප්‍රශ්නකද ඉන්නේ සීන? මට විතරක් නෙමේ අපි හැමෝටම. ඔයා මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ සීන. අපි ඉස්සෙල්ලා මීට් එකක වෙනම. ඊට පස්සේ හැමදේම පැහැදිලි කරලා දෙන්නම්. හරි. කොහෙදද දැන් අපි මීට් වෙන්නේ? අපි මැඩම්ලා ගෙදරදී මීට් වෙමු. ගෙදරදී? ඔයාගේ ඔළුව හොඳ නැති වෙගෙන යනවාද සීන? මැඩම්, මගේ ඔළුව දැන් හොඳ වෙගෙන යනවා. මයිතර මේ දේවල් කිව්වා මැඩම්ටත් ඒක පැහැදිලි වෙයි. අපි මැඩම්ලා ගෙදරදී මීට් වෙමුකෝ. හරි. එහෙනම් මීට් වෙලා කතා කරමු. හරි. දන්නවද? දේශක බොස්ගේ දුවගාවට ඔයා වැඩට ගිය දවසේ ඉඳලා සිද්ධ වෙච්ච හැම දෙම බොස් දන්නවා. දවා හිතන්නේ එයාගේ දුව ඔක්කොම එයාට ඒව කියලා කියලාද? එයාගේ දුව බොස්ට කියන්නේ ඔයාගෙන් දැනගන්න ඒවා විතරයි. කවුද ඔය දේවල් කියන්න ඇකඩමිකේ ඉන්නේ? කොහමද? මෙයා පඩිගන්නේ මහීෂගේ. හැබැයි වැඩ කරන්නේ දේශක බොස්ට. මට මිස් කියන්න එපා. මට කැති කියන්න. ඔයා වගේ කෙනෙක් මෙතන වැට්ටාපුවෙක් ගැන මං හරිම හැපි වෙනවා. ඇයි? නැහැ. මං බයේ හිටියේ මැඩම් කොහොම කෙනෙක් මෙහෙ වැට්ට ගනීද කියලා. ඔයා වගේ හොඳ කෙනෙක් හම්බුනේ මැඩම්ගේ මගේ වාසනාවට. ඉතින් මිස් මං ඇවිල්ලා දැන් දවස් දෙකයිනේ. කොහොමද මං හොඳ කෙනෙක් කියලා කියන්නේ? එක්ස්පීරියන්ස් එකෙන් තමයි. මට කෙනෙක්ව දැක්ක ගමන් කියන්න පුළුවන් එයා කොහොම කෙනෙක් කියලා. ඔව් සීන. මැඩම්, මේ අපි දෙන්න ගෙදරදී මීට් වෙනවා කියලා කත්යනාට කියන්න එපා. හරි හරි. ඕකේ. මේ ඔයා දැන් කොහෙද ඉන්නේ? මම ඔයාව ගන්න එන්න. එපා මැඩම්. මම දැන් මැඩම්ලා ගෙවල් පැත්තට යන ගමන්. මම මෙහෙම එන්න. මැඩම් එන්න. ඇවිල්ලා කතා කරමු. හරි. ඕකේ. අපච්චි හිට ස්පෙෂලිස්ට් කෙනෙක් එක්කගෙන ඔක පෙන්නන්න. ඒ ડોක්ටර් කිව්වලු එයා පොරොන්දු නැහැ. එයා ඉක්මනට සනීප කරන්න කියලා. ඒ පුතේ මට හොඳටම විශ්වාසයි. ඔයාට ඉක්මනට සනීප වෙනවා කියලා. මොකද ඔයා කාටවත් වැරද්ද කරපු කෙනෙක් නෙමෙයි පුතේ. හැමෝ බලයින්නේ ඔයාට ඉක්මට සනීප වෙනකම්. මේ ගෙදර හැම දෙනාම ආදරෙන් විශ්වාසින් ප්‍රාර්ථනා කරන්නේ ඔයාට ඉක්මට සනීප වෙන්නේ කියලා. මට හොඳටම විශ්වාසයි පුතේ. ඒ හැම දෙනාගේම ප්‍රාර්ථනාවයි බලෙන් ආශිර්වාදයි බලෙන් ඔයාට ඉක්මට සනීප වෙනවා කියලා.
උඹයි මමයි දෙන්න මසරණ කරපු ඒ ලෝකෙ තාමත් ඒ විදිහමයි බිමුණා. උඹට මේ සිද්ධ වෙච්ච දේවල් බලාගෙන කිසිම කෙනෙක් හැදෙන්නවත් කිසිම කෙනෙක් තව කෙනෙක්ට මෙහෙම දෙයක් වෙනවටවත් ඒව නවත්තන්නවත් කිසිම කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ.